ල දන්නවාද ධර්ම දේශනාවක් තියෙනවා කියනකොට ආහිනං අහමෝ කියල හිතෙන්ටත් ඕනෑ කියල හිතෙන්ටත් විශේෂ හේතුවක් බලපානවා එ අහලති නොද කලින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාවින්නාසිහර ආනන්ද මේ ධර්මය දේශනා කනුවට සමහරයට හොන්ඳට හිත බැහැදි ලාගෙන ඉන්දීතිෙනවා අහන් හිතෙනවා සමහරයිට ධර්මය දේශනා කන්නන උට හරියන් නැගරුස්සන්න. ඔව හරියන්නෑ කෙළ හිතෙනවා. අනන්ද මෙකට හේතුවම කදද. ස්වාමිණී භාග්‍ය තුන්නාන්සේ තම අපගේ ධර්මස්වාමී භාග්‍ය තුන්නාන්සි දේශනා කරන ධර්මී තම අපි දරාගන්න ඒනම් ආනන්ද කංයුම හාන්ද අනන්ද මං ඒ කාරණාව තේරෙන්ට උපමාවක් කියන්න. ආනන්ද, එක ගමක පිරිසක් ජීවත්වෙනවා යාලුව ටික ඒක ඒ ගමෙන් එක යාලුවෙක් දුර ප්‍රදේශයකට යනවා ලැංගල යා දුර ප්‍රදේශි තනි වෙලා ය ඒ මනුවරි වැඩ කරනවා කරනවට එමිනිසුත්තික සාමාන්‍යයෙන් අතාබා කරනවා ඉන්නවා. කාලයක් ගියාන්ට පස්සේ අර පරණ ගමෙන් යාළුවෙක් අ දුරබැහැර ඒ කෙන ඉන්න පැත්තට යනු ඔයි දෙන්න මුණගැහනවා. මුණ ගැහිච්චගම මේ දෙන්න කතාවට වැටෙනවා. ඔය කොහින්ද ලදාවේ ඇ කියනව මාතරම මාත් මාතරණ. මාතර කොහෙද අහවල් පැත්තේ හප්පේ අපිත් එ හෙවේ. කියල වනායට වැඩී එඇත් එක කතාසල්ලාපේ වැඩුවෙනවද නැද්ද. එයාගේ කතාවට අවධානී යනවද නැද්ද. හේහිතුවකුමත්ද ඒ දෙන්නම? ගම ඔන්න උපමාව පංවත් මහ ආනන්ද ධර්මයේ දේශනා කරට කංයොමු කරන්න හිතෙන්නේ සසරී ධර්මය හලතිී න අයට. සසරේ බණපදහල නැත්තා එඇට ධර්මයේ කියනකුට රුස්සන්න. මේ දර්මේ කියනකට ඔබාද කංයොමු කරක නන්න එක සමල්ට අදෝබට යම් ප්‍රෝජනය නොවැෙන්ඩ පුළුව. අනාගතයේ බුද්ධසාාසනයක බුදු කෙනෙක් දහම් දෙසද්දී නමුත් කංයොමු කරන්ද පුුරුවහැදන්න යද. පිංවත් දරුවනේ පිංහතුනේ මේ සසර පුරුදු සංසාරයට යනවා. මේ පුරුදු ජීවිතෙන් ජීවිතයට යනවා. යහපත් දෙයක් කහනකුට මංඇරුුණොත් මංඇරෑරය යනවනි. එයගේ සසරේ තියෙන කුසල් මං අරිණකමයි. අද කියලදින දහන්කරුණු අතරින් අවසානයේ සාරාංසියක් විදිට ඔයාටක තේරෙයි ඔයාලටම තේරෙනවා. ඉති ඒ නිසා බණහන්ට හිතේ යන් කැමැත්තත් තියෙනවන. අහිංසක සතුටක් විඳන්න සංසාරී යහපද්දීවල් වලට අපි සවන්දීල තියෙනවා කියනවා. ඊළඟට යන්කිසි කෙනෙකුට ධර්මයයානකට එකට කංයුමු කරන්න හිතේ නැත්තං රුසන්න නැත්තං ඔහු සංවීන්ගයක් උපදව ගණ්ඩෝන අහෝ සංසාරී සත්‍යය වචනීත අපි කංයුමු කරලනෑ කියේලෝ. දැන් සසරපපුරතු හොන්දට මෙනවාන කාගේරරි ඕපාදූපයක් කියන්න බලන් අම්මොකත්දමොකක්ද කියලපොඩ්ඩ කනයනොවයේ පැත්තද. සත්සර බුරුදදු ඕපාදූපමහලා. ්ද බනහද්‍ය වුනත් එෙහිමයි. මතකද බුදුරජාණන් වහන්සිගින් දර්මයහනුට එකක්නෙ බිමිර ඇඳඇද හිතිය. තවයි කෙනෙ කුඩ බලාගන. තවයි කෙක් වටපිට බලනවා හරි කල බලයි. තවයිකනෙ කොන්දරට කංයොම කරග නහනවා බුදුරජන්සින් ආනන්ද ස්වාවිාන්ේ යනවා ස්වාමිනියි බණහවෙක එක විදිහටනය. අනන්ද දැක්ක දැහව සසරයේ පුරුද හැතිී. යි බිම ඉරි ඇද ඇද හිට කෙනා බොෝ කාලයක් මේ පොලොි පණුවක් කියලා හිටපු කෙනෙක්ක ජීවිත ගණනාව ඔන්න ලඟ ඉන්නෙක් කියෙන ඉරි අන්දිනවා නම් පොඩ්ඩක් එයා ගැන බලන්ද ආනන්දර වටපිට බලබලා හිටපු කෙනා සංසාර ගොඩා ජීවිතවල වන්දුුරු ජීවිතයක් ලබලති එබා එහිම් යන් කිසි කෙල්ලෙක් මෙදැන වටපිට බලබලා හිටියෝත් ඒයාගැන තන්න මෙයා කලින් ජීවිතේ ඊර පස්සේ ආන උඩ බලාගෙනෙක් කෙනෙ කිටියා ඒකාලේ නිමිති වෙලා නැකාත් වෙලාවල් අහසත් එක්කනෙ හොයන්නේ. එදකට එයා ගොඩාකාලයක් නස්සා අස්ත්‍රත්ෙක්ක තාරකා ගනින්නේෙ කවිදිහට ඉඳලා ඒ පුරුද්ධෙ අදටත් බැලෙන්නේ උඩ අර අනිත් කෙනා හොදට බණහපු කෙන සසර ගොඩක් ජීවිතවල තාපසෙක් වෙලායිඳලා. ඒසා හිත එකරමණ පරෙනවා. බණහනකොට තමයි ඔයාලගේ සසරෙන්නේ. ටීවීවලද්ධයෙන් සසර ඉන්න. උගන්න අද්‍යෙන් සසරෙන්නේ. බනහද්දි තමයි එන්න. කලින් කොයි ජීවිතවලදි හිටියේ කියලා.